තුමට තරයක් මත මත කිලෝවේ මතක ස්කන්ධය සවා ඇති අතර ඒ මත කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධය සවා ඇත ස්කන්ධ දෙක අතර ඝර්ෂණ සංගුණකය දශම දෙකයි පහක් නම් ස්කන්ධ දෙක අතර ඝර්ෂණ සංගුණකය දශම දෙකයි පහක් නම් ඒ කියන්නේ කිලෝග්‍රෑම් අටක් වෙන ස්කන්ධයක් තියෙනවා ඒ වගේම කිලෝග්‍රෑම් දෙකක් වෙන ස්කන්ධයක් තියෙනවා මම මෙන්න මෙහෙම දෙනවා දෙන්නේ මේ බලාපොරොත්තු ලබු කරගන්න ලේසි වෙන හරිද කිලෝග්‍රෑම් අට සහ කිලෝග්‍රෑම් දෙක ස්කන්ධය තමයි අද ස්කන්ධ දෙක අතර මෙහෙම කියලා නෙමෙයි තියෙන්නේ වෙන මාදින්නේ ස්කන්ධ දෙක අතර ඝර්ෂණ සංගුණකයේ දශම දෙකයි පහයි මෙන්න කියන්නේ දශම දෙකයි පහයි හරි මේක සුමට එකක් තලය සුමටයි මේ තලය සුමටයි සුමට පිටස් තරයක් මතන කියන්නේ මෙතන තමයි මියුව ලගේ මියු සමානයි දශම දෙකයි පහයි කිලෝග්‍රෑම් දෙක ස්කන්ධය ලබා ගන්න හැකි උපරිම තරණය घर्षण बारे इतकोट घर्षण बारे विरुद्ध इलाक मे मत बलते मेथनिंग एम जी कैन अक्सुवा මේ ආගින් 80යි මේ උඩ තිබෙකත් තියෙන නිසා මෙතෙන්ට තියෙනවා ඇත්තටම ගත්තොත් අර 20ත් එකතු වෙලා ඇත්තට මෙතන බර විදියට ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ බර මෙයාගේ අභිලම් ප්‍රතික්‍රියාව මෙතෙන් ලඟු කරනවා එයාගේ R එක මම දෙක කියලා ගන්න අර R එක කියලා ගන්න හරි දැනට අපි ඔය ටික විතරේ ලකුණු කරන්න ඉන්නේ මොකද චරිතවල දිශාවක් ගැන අපි සාමූහික කිව්වේ නැහැ. පළවෙනි එකේ අහන්නේ මේක ලබා ගන්න පුළුවන් උපරිම තරණය. මම ලබා ගන්න පුළුවන් උපරිම තරණය. උපරිම තරණය නම් මං ගන්න කිලෝග්‍රෑම් දෙක මත උපරිම ඝර්ෂණය चरित्रेवार එතන R එක සමානයි 20ක් නේ. ඉහළ බල සමානයි පහළට බලනවා R එක සමානයි 20ක්. එතකොට ඉතින් මේ ගුණ කරොත් 5යි. නිව්ටන් 5යි. හරි. එතකොට
ඔන්න නිියවටන් පහස ගර්ශන බලයක් තියෙනකොට කිලෝග්‍රෑම් දෙකට ලබාගතයකි උපරිම ත්වරණය කියලා කියන්නේ මේක පද්ධතියක් විදිහට චලනය වෙනකොට මේක චලනය වීමක් නොවනසේ එකට චලනය නොවනසේ එකන්නේ උපරිම ගර්ශන බලයක් යටතේ තමා කිලෝග්‍රෑම් දෙක එන්නේ ඊට වඩා වැඩි බලයක් කිලෝග්‍රෑම් දෙක මත යෙදුනොත් ප්‍රතිවිරුද්ධව යොදන පැත්තට ඒ ප්‍රතිවිරුද්ධ යොදන නිසා මම තාම මේක ඝර්ෂණ බලය ලකුණු කරේ නැහැ ලකුණු කරේ නැත්තේ හේතුව තමයි අපිට තාම මේක ගන්න බැ කොහොටද තියෙන්නේ කියලා හරිද අපෙන් අහනවා මෙන්න මේ කිලෝග්‍රෑම් දෙක මත උපරිම ත්වරණය කියලා උපරිම ත්වරණය කියලා කියන්නේ උතන තියෙන මේ උපරිම ඝර්ෂණ බලයක් තියෙනවා නම් මං හිතනවා මේ පද්ධතිය මෙහෙට චලනය වෙනවා මේ කිලෝග්‍රෑම් මට මේ පැත්තට යන්නේ කිලෝග්‍රෑම් මට මේ පැත්තට ගියෝ මේ කිලෝග්‍රෑම් දෙක මේ පැත්තට තමයි යන්න බලන්නේ මෙහෙට යනකොට මේ කිලෝග්‍රෑම් දෙක මෙහෙට යන්න බලන්න ඒ නිසා කිලෝග්‍රෑම් දෙක මත එහෙමනොත් ඝර්ෂණ බලය තියෙන්නේ මේ පැත්තට කිලෝග්‍රෑම් දෙක මත ඝර්ෂණ බලය තියෙන්නේ මේ පැත්තට එහෙමනොත් එහෙම ඒ ඝර්ෂණ බලයට වඩා මේ බලය වැඩි වුණා මේ පැත්තට තියෙන බලය වැඩි වුණා මේක මෙහෙට ඉස්සලා යනවා එහෙම වුණොත් ඒ වස්තුව වැටෙනවා එහෙනම් එහෙම චලනය නොවනසේ මෙයාට ලබා ගන්න පුළුවන් උපරිම ත්වරණය කියලා අහන්නේ ඒ නිසා කිලෝග්‍රෑම් දෙකට අපි දාන්නේ කිලෝග්‍රෑම් දෙකට F සමාන ma දානවා මෙන්න මේ පැත්තට එතකොට ඒ වෙලාවේදී කිලෝග්‍රෑම් දෙක ලබා ගන්න පුළුවන් උපරිම බලය ඒ කියන්නේ නිස්සන් නැතුවෙන් තියා ගන්න පුළුවන් උපරිම බලය නිස්සන් නැතුවෙන් තියා ගන්න පුළුවන් උපරිම බලය නිව්ටන් පහ මෙන්න මේ ඝර්ෂණ බලය එහෙම වුණොත් ස්කන්ධය දෙකයි නම් ත්වරණය නම් ඒ සමානයි දෙකයි රසන් පහයි එතන ඒ සමාන දෙකයි රසන් පහයි නිස්සන් නැති වෙන්න නම් මෙයා අල්ලගෙන ඉන්නවා නිව්ටන් පහකින් ඒ නිසා තමයි මෙහෙට නිව්ටන් පහට වඩා වැඩි බලයක් යෙදුනොත් මෙයා මෙහෙට ඉස්සලා යනවා එහෙනම් නිව්ටන් පහක් තිබ්බොත් තමයි මෙයා ඉස්සන් නැතුව තියෙන්නේ හරි අන්න ඒක තමයි ඔතනයි අහන්නේ ඊළඟට දෙවෙනි එක මේ පද්ධතියේ රැගෙන යන ආකාරයේ කිලෝග්‍රෑම් 8 ස්කන්ධය මත එළියෙහි උපරිම තිරස් බලය එහෙනම් මේ පැත්තට මේක චලිත කරනවා කියලා දිශාවක් අපි කියන්නේ මෙතන නිසා මම ගන්නවා මේ පැත්තට මේක චලිත වෙනවා කියලා එහෙනම් මේක අපි කිලෝග්‍රෑම් 8 මත මේ පැත්තට S කියලා බලයක් යොදනවා නැත්නම් P කියලා බලයක් යොදනවා නම් ඒ බලය නිසා මේ පැත්තට තමයි චලිත වෙන්නේ මේ පැත්තට තමයි චලිත වෙන්න බලන්නේ මේක චලිත කරනකොට මේ වස්තුව මෙහෙට යනකොට උඩේක අනිත් පැත්තට තමයි ඉස්සන්න බලන්නේ ඒ පැත්තට ඉස්සන්න බලන නිසා මෙයා මත අභිනම් මේ ඝර්ෂණ බලය තියෙන්නේ මෙන්න මේ පැත්තට මේ පැත්තට තමයි යා මත ඝර්ෂණ බලය තියෙන්නේ එතකොට ඒකට නිව්ටන්ගේ දෙවන නියම තුන්වෙනි නියමයට අනුව ප්‍රතිවිරුද්ධ බලයක් ක්‍රියාකරන නිසා මෙන්න මෙයා මත මෙතන බලයක් මෙහෙට තියෙනවා. ඒක අරකට විශාලත්වයෙන් සමානව ප්‍රතිවිරුද්ධ දිශාවට වුණාම ওই බලය තියෙන මම ඒක F එක කියලා දාගන්නවා. එතකොට සමානයි කියලා තේරෙනවානේ. මේක තමයි අපි හිව්වේ. හරි. ඔන්නෝම එනවා. දැන් පද්ධතියම එකට යන විදිහට තියෙනවා නම් කියන්නේ කිලෝග්‍රෑම් 8 මත එදිය යුතු බලය අහන්නේ. එහෙනම් අපි ත්වරණය හොයාගත්තානේ මේක ඉස්සලා යන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් උපරිම ත්වරණය මේ හොයාගත්තා. එහෙනම් පද්ධතියට මේ සමානයෙන් නිවන් දානවා මෙන්න මේ දකුණු දිශාව. මේ පැත්ත දානවා. ඒතර යදන බලය මං ගත්තේ P කිය. P බලය සමානයි උස්සන්නේ විදිහෙන්නේ 8 දන් 2.
උපරින් බලය බාහිරින් යොදන තිරස් බලය නිවුටන් විස්තරණා ඉස්කන්ධයන් පොළවට සාපේක්ෂව ගමන් කරන තරණයක් ඒවා අතර ඝර්ෂණ බලයක් නිවුටන් 20කින් යදුවොත් එහෙම එහෙනම් ඒ වෙලාවේදී පද්ධති රැක් සමානෙන් මෙදා එතකොට මේ පැත්තරම දානකොට නිවුටන් විස්තරණ දුන්නේ අට දාන දෙකයි එහෙනම් ඒ කියන්නේ දෙකයි ns ඉන්න දෙක මෙතන උපරිම තරණයට වඩා අඩු තරණයක් නිසා දෙකම යන්නේ එකම තරණය මේ තියෙන්නේ ඒට ලබා ගන්න පුළුවන් උපරිම තරණය කිලෝග්‍රෑම් දෙකට ඊට වඩා අඩු තරණයක් නිසා පද්ධතියම එම නිසා මෙහෙම ගන්න පුළුවන් මෙම අවය නැත්නම් ත්වරණය උපරිම කිලෝග්‍රෑම් දෙකට උපරිම ත්වරණයට වඩා අඩු නිසා वस्तु देखे බලය වැඩි වුණොත් තරණය වැඩි වෙනවා. කියන්නේ තරණය වැඩි වුණොත් එහෙම මේක අනිවාර්යයෙන් මේක විස්තර වෙනවා. අනිත් පැත්තට. මේක තියෙන තරණය මේ පැත්තට තියෙන එකට වඩා විස්තර මේ වුණොත් එහෙම විස්තර වෙනවා. හරි. ඊළඟට තියෙනවා හතරවෙනි කොටස. දැන් අපි විතර ගත්තා මෙහෙම පද්ධතිය යොදන්න පුළුවන් උපරිම තරණය තමයි මේ උපරිම බලය पद्धति යදන බලය නිව්ටන් 25ට වඩා වැඩි වූ විට පද්ධතිය නැත්නම් ස්කන්ධ වෙන වෙනම කරකවේ නැත්නම් කිලෝග්‍රෑම් දෙකේ ස්කන්ධය මත බලය වැඩි වී එය නිස්සායයි කිලෝග්‍රෑම් දෙකේ ස්කන්ධය මත බලය වැඩි වී එනිස්සලා යනවා මේක 25ට වඩා වැඩි වෙනවා නියුටන් 37ක් කියදුවොත් නියුටන් 37ක් කියදුවොත් මේ සෙට් එක මෙහෙට යන ගමන් තමයි මෙයා මෙහෙට එන්නේ.
ඒසම මම පද්ධතියට දානවා f සමානයි ma කියන එක එන මේ පැත්ත. එතකොට 37ක් තමයි යදලා තියෙන්නේ. ස්කන්ධේ 10යි මුළු ස්කන්ධේ ත්‍රණය a නම් a සමානයි 3.7ක්. හරිද? මෙයාට 3.7ක ත්‍රණය මේ පැත්තට ලැබෙනකොට මෙයාට සාපේක්ෂව මෙයාට ලැබෙනවා මේ පැත්තට 3.7ක්. හරි. ත්‍රණය මෙන්න මේ පැත්තට තියෙනවා. ආයෙත් උඩ ගන්නවා. පද්ධතියට මෙන්න මේ දිශාවට ඒ ත්‍රණයක් ලැබෙන විට ඒක හැම වෙලාවෙම තියෙනවා. අනිත්‍යය තියෙනවා. ඒක මගේ යෙදෙන බලය වැඩි වුණ නැති එකයි තියෙන්නේ. ඒ ත්‍රණයක් ලැබෙන විට කිලෝග්‍රෑම් දෙකට මේ පැත්තට ඒ ත්‍රණයක් ලැබෙනවා. මම අර පැත්ත මතනවා. එම නිසා කිලෝග්‍රෑම් දෙක මත යෙදෙන බලය මෙන්න මේ දිශාවට ගත්තොත් සමාන එන්නේ කියලා ගත්තොත් ඒකයි. ඒ කියන්නේ 3.7. ඒ කියන්නේ 7.4 නේද? ඉතින් 4.4ක් තියෙනවා. මොකද අපි දැන් බලනකොට මෙයා මේ පැත්තට මෙයා අදිනකොට මෙයා මත යෙදිච්ච බලය මේ පැත්තට තියෙනවා. ඒ නිසා ඝර්ෂණ බලය මේ පැත්තට තියෙනවා. ඒ නිසා මම දැන් කිලෝග්‍රෑම් දෙකට දානවා. මේ පැත්තට සමානයි මේ. ඒ පැත්තට තියෙන බලය 7.4ක් තිබ්බා. තියෙන ඝර්ෂණ බලය නිව්ටන් 5ක් ආවේ. සමානයි 2යි a. එහෙනම් මෙතන ඉන්නවා 2.4. සමාන දෙක වැඩි කිරීම එනවා. කිලෝග්‍රෑම් දෙක යනවා එතකොට. 2.2ක තරණයකින් මේක පාසට. මේ පැත්තට තරණයකින් මේ පැත්තට මේක මෙහෙට යනකොට ඒ අවස්ථාවේදී කිලෝග්‍රෑම් දෙක මේ පැත්තට යනවා. 1.2යි ms වෙන දෙකේ. මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂව. ඕකේ. රළු තලයක් මත කිලෝග්‍රෑම් 20ක ස්ථානයක් තබා ඇති අතර ඒ මත කිලෝග්‍රෑම් 5ක ස්ථානයක් කියලා තමයි කිලෝග්‍රෑම් 5ක ස්ථානයක් තබා ඇත. මේ මත කිලෝග්‍රෑම් 5ක ස්ථානයක් කියලා තියෙනවා. කිලෝග්‍රෑම් කරනකොට නේද සෑම කුෂ්ඨයක් අතරම ඝර්ෂණ සංගුණකය 0.2යි. මෙතන නිව් වගේයක් තියෙනවා. නිව් සමානයි 0.2යි. මේකෙත් නිව් සමානයි 0.2යි. පළවෙනි එකේ කියනවා
විශ්ව මත බාහිර බලයක් ඇදීමෙන් ස්කන්ධයන් දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇති නොවන ආකාරයක නැත්නම් ඇති නොවන ආකාරයක රැගෙන යාමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා බාහිර යෙදී හැකි උපරිම බලය සාපේක්ෂ චලිතයක් ඇති නොවන ආකාරයට රැගෙන යාමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා බාහිර යෙදී හැකි උපරිම බලය बाहर उपरी बल को උදේ ඇති ස්කන්ධය නැත්නම් උද ඇති ස්කන්ධය නිස්සා වෙන පරිදි එන ඒ වෙලාවේදී ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය නම ගන්න පුළුවන් බලය වෙනුනේ එනවා මෙතෙන්ට न्यूटन पाना हाई मैं तो नहीं अभी लंका किससे आती है ना वहाँ एक माँ आ रही किसके लगा ना तो माँ मेक तो बाले ही उधर बाले नहीं पहनते थे ऊपर ही में बाले टी के लगा ना टी बाले यार ना मेक मेहेते याना कोटे मेवस्तु मेहेते याने बाला ऐनीसा यार ऐसी ऐनी गलत ने बाले मेक मेतन පළවෙනියට තියෙනවා 20ක් කියන්නේ 200ක් මේ 50ක් මෙතෙන් දෙදෙනවා ඒ නිසා sorry මෙතෙන් කියන්නේ 200 විතරයි මෙතෙන් 206 වල තමයි ආරාගින්නේ මෑත බලයේ තියෙන නියුටන් 200යි බලයේ නියුටන් 200යි මේක අභිලම් ප්‍රතික්‍රියාව R දෙක दर्शन बलिए दर्शन बल वे उपरीम ගන්නපුරුවන් R එක කියන්නේ R එක කියන්නේ නිව්ටන් 50යි. එතකොට මම ඒත් එක R දෙකක් හදා ගන්නා. R දෙක කියන්නේ 200 දෙන 50. සමානයි 250යි. R දෙක 250යි. ඊට පස්සේ මෙතනදි F එක කියන්නේ මෙව ආරයකට මෙව කියන්නේ දශම දෙකයි ආර එක කියන්නේ 50යි නම් උත්තරේ 10යි අපා
देखे क्या नहीं, एक बार देखे न्यू वर्ल्ड दशा में देखा है आर देख देखिए पाना है देखिए यानी पाना है और जो हम गार्डन वाले को मालूम करेगा प्यार करता ये तो बात है। अभी लाम प्रतिक्रिया था गार्डन वाले को आगा ये बात तो ये नहीं मैंने में किलोग्राम पहाड़ लगा गाने बोलो ऊपरी में तरने किलोग्राम पहाड़ मांगे ना इसका माने मेरा मेरी चार इसका माने मेरा तो यानी करते दाने राशन बारे की नजर कर तो हम जान दूंगा इसके आने इसके कर समान भाई ए इसके किया आने अभिरामी संधाया समान भाई ए क्या ना ये सामान है देखा है देखा ये मैं सीने देखा अरे कोई तोरणे अबे गाने तोरणे नहीं बे अबे गाने हुए ये मुनो ते हम चलने नवरन से लगा गाना पुरु हाँ ऊपर ही में बाले ये बाहर नहीं देख ऊपर में बाले ये नाम फादर जी का गाना ऊपर ही में बाले है पार्वती की होता है ना ऊपर ही में बाले है तीना पार्वती का मंदा ना मेरे का तेरे समान है ही ये तो बोलता है मेरे पी योदन बाले पी योदन बाले मेरे का तेरे पी ඒ වෙලාවේදී පොළොව මගින් ඇති කරන ඝර්ෂණ බලය F2. ඒ නිසා මේ අනිත් පැත්ත F2 කුත් ක්‍රියාත්මකයි. පද්ධතිරම නිසා මෙන්න මේ බල දෙක කැපෙනවා. මේ දෙක කැපෙනවා. ඒවා අන්වන්නේ බල ඒවා ඉන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේක තමයි ඉන්නේ. එතකොට පද්ධතියට තියෙන දසොත් එහෙම ස්කන්ධය ඉගෙනවා. විස්ස දන පහ. තොරණය देखा है सर मैं देखा है ना तीस सामान है इस देख रही है आपने न्यूटन पाना हाँ था ना मैं तो नहीं सी पाना वाली चीज़ देख रही है आपने पाना हाँ एक है ये भी एक ऊपर ही मारे न्यूटन सी या ये देख ऊपर ही मारे न्यूटन सी या ये लगता है देवी ने क्या किया था किलोग्राम विस्ते स्कंद मत तिरस योदन बाले न्यूटन तिहाकना एक एक स्कंद तरण योदन बाले न्यूटन तिहाक पुनोदेन बिल दें मैं कहीं पत्र मेम त्वरण होगा ये त्वरण मे स्कंद मत बाले होगा एक दर्शन बाले हो අපිට අහන්නේ කිලෝග්‍රෑම් 20 ස්කන්ධය මත තිරස් යෝජන වල 30ක් නම් එක් එක් ස්කන්ධය වල ත්වරණය පුෂ්ඨ වල පුෂ්ඨ අතර ගොඩනැගෙන ඝර්ෂණ බලය එහෙනම් මේ පද්ධතිය චලනය වෙන නිසා මේ ඝර්ෂණ බලය එහෙම කියන්නේ එහෙනම් මම ගන්නවා යෝජන බලය 30ක් නම් न्यूटन तिहाक नाम ये तरफ वाले न्यूटन तिहाक नाम थे वाला आरोपित तरफ में एक समान ही मिला फादर दिए थे फादर दिए ये तरफ वाले ये तरफ तिहाक है लेकिन आदमी ने नहीं देखा තියරින් එක් දෙක ඊට පස්සේ
සමානයි එන්නේ කියන්නේ විස්තදාන පහයි ඒ ඒ කියන්නේ ඉහෙරින ස්ටෙක් කියන්නේ ආරු 50 පහයි ඒ නම් මෙතෙන් එන්නේ දෙන 20ක් 25යි ඒ එහෙනම් ඒ කියන්නේ දින 20 බෙදීම 25 ඒ කියන්නේ මන්දනයක් තමයි එළබෙ මන්දනයක් ඉදිරිය තියෙන උතර අපිට මන්දනයක් කියලා ගන්න බෑ ඔතිකි හේතුව තමයි එතනදී චලිත කරන්න නම් අවම බලය ඕන මෙන්න මේ 50 දෙකියගේ චලිත කිරීමට නම් අවම 50ක් ඕන 50ට වඩා වැඩි බලයක් ඉදුවොත් තමයි මේ විදිහට චලිත වෙන්නේ මෙහෙම ගන්න බෑ හරිද මේක අපි ඕකම මේ තේරෙන්නේ ඕක කපලා ලියන්න එතකොට ඒ කියන්නේ ඕකදී නෝට් එකේ තියෙනක හොඳයි ඈ නොලිය ඉන්නපා හරි පද්ධතිය චලිත කිරීමට එළිය යුතු අවම බලය ලියන්න අනේ මම මෙතන මෙහෙම ලියන්න පද්ධතියම චරිත කිරීමට පද්ධතියම චරිත කිරීමට යෙදිය යුතු අවම බලය S දෙකට වැඩි විය යුතුයි ඝර්ෂණ බලයට වඩා වැඩි විය යුතුයි දැන් මතන තියෙන්නේ යොදන තියෙන 30ක් නිසා යොදන බලයේ 30ක් විතර පද්ධතිය චරිත නොවේ පද්ධතිය චරිත නොවේ එම නිසා පද්ධතිය ස්ථිතික සමතුලිතතාවයේ පවතින නැත්නම් ස්ථිතික ඝර්ෂණය ලබා ගැනීම ස්ථිතික ඝර්ෂණය ලබා ගැනීම ඒ කියන්නේ එම නිසා අපිට ගන්න පුළුවන් කිලෝග්‍රෑම් 8 මත ඝර්ෂණ බලය යොදන බලය සමාන නිසා 30යි කිලෝග්‍රෑම් 5 මත නම් 8 නෙමෙයි 20 මතනේ විශ්වමත 30යි පහ මත නැහැ මොකද ඒක ත්වරණයක් තිබුණා තමයි ඒක මත බලයක් කියන්නේ ත්වරණේ නැති නිසා එතන නැහැ ඝර්ෂණ ඒක ත්වරණය වුණොත් විතරයි ඝර්ෂණයක් හම්බෙන්නේ